සිග්නල් ස්ට්‍රෝං ටීත් මයික්‍රෝ කැල්සියම් සහ ප්‍රෝ ෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි. අපි අලුත් ගමනක් යන්නට ඕන. හිතක් පපුවක් තියන ආණ්ඩුවක් නිර්මාණය කරන්නට ඕන. ජන දුක තේරෙන ආණ්ඩුවක් එක්රොක් වන්න. පොඩි මිනිස්සයාගේ රජය අපි පස්වෙනිදට බිහි කරනවාමයි කියලා අන්තමුන්නාසලට ප්‍රකාශ කරනවා. මේ මෑත ඉතිහාසය නම් තමයි ඔය ගාය අල්ලලා තියෙන්නේ. දැන් කටවහගෙන හිටියොත් ටිකක් හරි බේරී තව කතා කරන්න නැති වෙලාම යනවා. අද සජිත් ප්‍රේමදාසගේ කල්ලිය රණලි වික්‍රමගේ කල්ලිය මැණික් පුටුවට යුද්ධ කරපු චෝලෝදර සහ මහාදර වගේ සටන වගේ වෙලා තියෙනවා. අවුරුදු 10ක් විපක්ෂයේ ඉඳලා අපි ආණ්ඩුවක් ගත්ත 2005 මොකද්ද උනේ මාස 3ක් යනකොට බැඳුම් කරේ දාගෙන මෛත්‍රීපාලත් එක්ක රණ්ඩු වුණා. මාස 3ක් යනකොට කැබිනට් එකේ බලි. ඉතින් අපි ආණ්ඩුව වරන් දෙනවා. මේගොල්ලෝ තියාගෙන නැත්නම් අපි බලිද? තමුන්නාදලා බලිද? ආයිත් අපි රණිල් වික්‍රමසිංහත් එක්ක ආණ්ඩුව හදන්න අපි සූදානම් නැහැ. උඩරට මොකද්ද? උරුම ඇමති නේද කිරියල්ල මහත්තයා. උඩරට උරුමේ නේ උඩරට කරුමේ. දුවයි තාත්තයි එක්කවල මොනවද කරේ? තිබ්බ සියල්ල වික්ක. කවුරු හරි හිතනවා නම් මේ ඔක්කොම කරේ රණිල් විතරයි කියලා නෑ. මේ කරේ රණිල් සජිත් කිරියල්ල. ඒ සියලු දෙනාටම ජනතාව අගෝස්තු මාසේ 5 වෙනිදා දඬුවම් දෙනවා. ඒ රට විනාශ කරපු ආණ්ඩුවේ භාගිකට වගේ කියන්න ඕනේ ජනාධිපතිවරයා මෛත්‍රීපාල මහත්තයා දැන් කොහෙද? ආ එතුම චන්දිල්ලනෝ පොළොන්නරුවේ. එතුමත් දිනුවොත් එහා ඇමරිකමක් ගන්න වෙයි නේද? එතකොට ඇමති මණ්ඩලය හැදෙන්නේ මොකද්ද? ආයි හැදෙන්නේ එක්සත් ජාතික පක්ෂ කාලෙදි වෙච්ච ඇමති මණ්ඩලෙම තමයි. ආයෙත් අවුරුදු 5ක් බැනමන හිටහල්ලා ගොනේ. වීමංකොල්ලකාරයෝ සල්ලි බෙදයි. ගල්වැලි ටික මංකොල්ලකාපු අය සල්ලි බෙදයි. දින දේ ගන්නේ ඔබේ සල්ලි. හැබැයි 2015 ජනවාරි 8 වෙනිදා ඉඳලා එහෙම පයින්නේ නැතුව මහින්ද මහත්තයෙක් හිටගත් අයට මනාප ලකුණු කරන්නයි කියන ඉල්ලීම අපි මේ වෙලාවේ දිස්සීපත් මෙදා පාරත් පොළොන්නරුවේ උකුස්සා කියන්නේ අනිවාර්යයෙන්ම මම මගේ වැඩේ උකුස්සණියා එන් කරනවා කියලා. ඒකටයි පරිස්සම් වෙන්නේ. කවුරු හරි අභියෝග කරනවා නම් අභියෝගයට අභියෝගය දීලා අපි වැඩ කිරීමට සූදානම් වෙනවා. මේ මැතිවරණයේදී 150ක් අපි මන්ත්‍රීවරු ගන්නකොට මතක තියාගන්න මෛත්‍රීපාල මහත්තයාගේ නියෝජිතයෝ 10 දෙනෙක් පත් වුණොත් මොකද වෙන්නේ? 3-2 බලය ගන්න අපිට සිද්ධ වෙනවා එයාගේ පස්සේ යන්න. එහෙමනම් මොකද කරන්න ඕනේ? මෛත්‍රීට ගෑවිච්ච එකකට තන්ත දෙන්න එපා. බොහුනේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝ වේරා ෆේස් වොෂ්.